රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා රජය සහ IMF කරන්න යන දේ පිළිබඳව රටේ 45%කට විශ්වාසයක් නැහැ වෙන්නේ මොනවද නැත්නම් මොනවද කියලා රටින් 27%ක් දන්නේ නැහැ වෙරිටර් රිසර්ච් නවතම සමීක්ෂණෙන් හෙළිවෙයි නව එකඟතා නැහැ විදේශ ණය ප්‍රසස්ත කරණය කඩිනමින් සියමලා පිටිය කියයි ග්‍රාම කැටි කාලයක් තුළ දේශීය ණය ප්‍රතිහුගත කරණයත් අපිට නිමා කරන්න පුළුවන් වේවි 27 තීරණාත්මකයි ණය හිමියන් සමග එකඟතාවයකට ආවේ නැතිනම් රට අර්බුදේ පාටලි හෙලි කරයි මේ මාසේ 27 වෙනිදා වෙනකොට මේ අපේ ණය හිමියොත් එක්ක යම් එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණොත් අපි ලොකු අමාරුවක මේ ඉදිරි කාලය ඇති දියවන්නාවේ සෙට් එක ලෙදර් බෝලේයි පිත්තයි විතරක් නෙවෙයි විකට් කූරු තුනමත් විකුණලා අවසන් අපිව නොකවුට් කළ ටීම් එක ගැන අද ටෙලිවැකියෙන් දැන් දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලක් රජය සමග ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මෙරට ජනගහනෙන් 45%කට විශ්වාසයක් නැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා සියට 27ක් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම වැඩපිළිවෙල යහපත් එකක්ද නැද්ද යන සම්බන්ධයෙන් අදහසක් නැති බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව එකඟතා ඇති කරගත්තේ නැති බවයි වැඩපළන මුදල් අමාත්‍ය රංජිත් සීමලාපිටිය ප්‍රකාශ කළේ. විදේශ ණය හිමියන් සමග කඩිනමින් එකඟතාවලට එළමුණේ නැත්නම් රට දැවැන්ත අර්බුදයකට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙල අවසානයේදී මෙරට ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ මෙරට ජනගහනයෙන් 28%ක පිරිසක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. වැඩිහිටි ශ්‍රී ලාංකිකයින් 1008 දෙනෙකු සම්බන්ධ කරගනිමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදී. සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලින්ගෙන් 45% පහක්ම පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනේ යහපතක් සිදු නොවන බවයි. සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයින්ගෙන් 27%ක් IMF සමග සිදු කරන මෙම ගනුදෙනුව යහපත් එකක් වනු ඇද්ද නැද්ද යන සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව පවසා තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව එකඟතා කිසිවක් නැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. එමෙන්ම විදේශ ණය ප්‍රශස්තකරණය නුදුරේදීම අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා මේ IMF සාකච්ඡාවලදී අවශ්‍ය හැම අවස්ථාවකම විදේශයේ ඉඳගෙන මාර්ගගතව මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. 27 වෙනිදා වෙනකල් මේ IMF සාකච්ඡා ලංකාවේ යනවා. මේ විශේෂ සාකච්ඡාවට අවසන් වෙන්නේ එතුමා ප්‍රධානත්වයෙන් කරන සාකච්ඡාව පසු කරගෙන තමයි. ඒ අපි ඇති කරගත්ත එකඟතා වලට අලුතෙන් එකතා ඇති වෙන්නේ නැහැ. විදේශ ණය ප්‍රශස්තකරණයත් ඉතාම සාර්ථකව යනවා. විදේශ ණය ප්‍රශස්තකරණයට අවශ්‍ය වැදගත්ම සාධකයක් තමයි දේශීය ණය ප්‍රශස්තකරණයේ අවසන් කිරීම. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රාම් කැටි කාලයක් තුළ දේශීය ණය ප්‍රතිහුගත කරණයත් අපිට නිමා කරන්න පුළුවන් වේවි කියලා. ණය හිමියන් සමග එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි වුණහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසන්නේ. මේ මාසේ හරි තීරණාත්මකයි මේ මාසේදී අපි විදේශ ණය කාර්යොත් එක්ක එකඟතාවයකට එන්න ඕනි. එහෙම එකඟතාවයකට එන්න බැරි වුණොත් මූල්‍ය අරමුදලේ අනුමැතිය අපිට ලැබෙන්නේ නැහැ. මේ 27 වෙනිදා වෙනකොට ඒ එකඟතාවය ඇති කරගන්න ඕනේ. එකඟතාවය ඇති වුණ නැත්නම් අපිට ඒක ලැබෙන්නේ නැහැ ඊළඟ 6 මාසෙ. ලෝක බැංකුව දැන් ඔය ආශ්‍රැසු පෝර ගේන්න බේත් ගේන්න සල්ලි දෙනවා. ඒවත් ඔක්තෝබර් මාසෙන් පස්සේ නවතිනවා. ඒ අනුව මේ පිටින් පෙන්වන කාර්යනේ ඉතාම වැදගත්. මේ මාසේ 27 වෙනිදා වෙනකොට මේ අපේ ණය හිමියොත් එක්ක යම් එකඟතාවයක් ඇති කරගන්න. මේක එකඟතාවය ඇති කරගන්න බැරි වුණොත් අපි ලොකු අමාරුවක මේ ඉදිරි කාලය ඇති වෙනවා. ඊළඟ එකඟතාවය ඇති කරගත්තා දැන් අපි ණය හතයක් ගෙවන්නේ. අපිට ණය ගෙවන්න වෙනවා.
ඒ කියන්නේ ඔය ඉතුරුලා තියෙන ඩොලර් ටික ආපහු ණය ගැවීම හරහා ලබන අවුරුදු ජනවාරි මාසෙ ඉඳන් එළියට යනවා. මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයින් පසුගියදා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබෙනවා. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලි බල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළ නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව මෙහිදී දීර්ඝ ලෙස දැනුවත් කිරීම සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවට විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ ප්‍රධානීන්ද සහභාගී වී තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය ද. අද ලියන්නේ 368 වෙනි ටෙලිවැකිය. ඊයේ අර මහ දැවැන්ත ක්‍රිකට් තරගයකුත් නරඹලා ඉන්න නිසා මේ ක්‍රිකට් එක්කම අද ටෙලිවැකිය ලියන්න ඕනේ කියලා හිතුවා. හොඳේ. දැන් මේ ක්‍රීඩාවේ ජය පරාජය ඉතින් ඔහොම තමයි. හරිය. හැබැයි ඒ වුණාට මේ බලන්ට ආපු අයට සාධාරණයක් ඉෂ්ට කරන්න තිබුණනේ නේද? ආ, අන්තර්ජාලයේ තිබුණා හරි අපූරු සානුකම්පිත ඉල්ලීමකට අපෙත් ඉතින් ඇස ගියා. දින්නට පස්සේ හරි ඔට්ටු නෑ කියලා තව ටික වෙලාවක් මැච් එක ගැහුවා නම් තමයි හොඳ කියලා. දින්නට පස්සේ හරි ඔට්ටු නෑ කියලා අර පුංචි කාලේ අපි ගහන්නේ නේද? ආන් ඒ විදිහට තව ටිකක්වත් මැච් එක ගැහුවා නම් තමයි හොඳ කියලා. ඒකම මේ අර එක ප්‍රේක්ෂකයෙක් කියලා තිබුණා මැච් එක බලන්න ඇතුළට එනකොට විකට් 4යි, සීට් එක හොයාගන්නකොට විකට් 8යි, කඩල ගොට්ටක් අරන් ඉඳගත්තා ලකුණු 50යි ඕල් අවුට් කියලා නේද? කොහොම හරි කමක් නෑ. අපි පරාජය වුණේ ලොකු අයියටනේ නේද? අපිට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඖෂධ හිම දීපු අපේ අසල් වැසියට. අනික අපේ ලොකු අයියා මෝදිගේ උපන්දිනයත් ඊයේනේ නේද? ඉතින් ආයේ ඔයිටි වැඩිය හොඳ උපන්දින තෑග්ගක් වෙන කොයින්ද අප්පා? අද වුණත් අපිට රුපියල් 45ට හරි බිත්තරයක් කන්ට ලැබිලා තියෙන්නේ. මොකෝ මේ අපේ පාලකයෝ හින්දායයි නෑනේ නේද? ලොකු අයියාගේ ආදරේ, දයාව, කරුණාව නිසානේ. ඈ, ඒ විතරක් ඇයි? මොනවා වුණත් දැන් ඉතින් අපේම හුලං වලින් අදානි විදුලිය හදලා අපට සාධාරණ ගානකට ඉදිරියේදී හුලං විදුලියක් දෙන්න නියමිතයිනේ. හරිය. අනික ඉතින් අපි පරාද වුණේ නිකම්ම නිකං ලොකු අයියාට නෙවෙයි, හොඳේ හඳටත් ගිය අපේ අසල් වැසියාට. දැන් එක දිගටම විකට් පට්පට් ගාලා ගැලවෙනකොට අපට මතක් වුණේ ඇන්ඩ්‍රූ කානගේ කිව්ව කතාවක්. ඇන්ඩ්‍රූ කානගේ කිව්ව කතාවක්. මිනිසෙකුගේ අගය ඔප්පු වෙන්නේ අර්බුදයකදී ඔහු ගන්නා තීරණ අනුව කියලා. මිනිසෙකුගේ අගේ ඔප්පු වෙන්නේ අර්බුදයකදී ඔහු ගන්න තීරණ අනුව කියලා. ඇත්තටම අර පට්පට් ගාලා විකට් ගැලවෙනකොට ඒ අර්බුදයේදී ලෑල්ල අල්ලන්නවත් එකෙක් නැති තරමට ටීම් එක අසරණ වුණානේ නේද? ඒකට හොඳම උදාහරණේ අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් තියෙනවනේ. 225 ඇතුළෙම තියෙනවා නෝ ඈ. එහෙම නේද? 1948 නිදහස ලැබලා අවුරුදු 75ක් පුරා පට්පට් ගාලා රටේ ආර්ථික විකට් විකට් කිව්වට පොලු තුනම හොඳේ. මේ ගලවලා යනකම්ම ගලවලා යනකනුත් නෙමෙයි, හරියේ ගලවලා උන්දලාම විකුණන් කනවා. ඒක නතර කරගන්ට, ඒ අර්බුදය පරාජය කරගන්ට, ඒ අර්බුදයෙන් ජයගන්ට ගොඩ එන්න එකෙක් පහළ වුණ රටක් යයි මේක නේද? දැන් ඉතින් ඌම් පට්ලෝ ගන්ට එපා, එහෙම කියාගෙන එන්ට එපා. ජනපති රනිල් රට බාරගත්තා, ඒකත් මද, ඒක හොඳ නැද්ද කියලා නේද? එයයි බාරගත්ත බව ඇත්ත. ඒ වුණාට උන්දා අයිති වෙන්නෙත් හිට් විකට්, හිට් විකට් ටීම් එකේ නෝබෝල් දිගටම දාපු බින්දුවටම අවුට් වෙච්චි කැප්ටන් කෙනෙකුටම තමයි. හරිය. දැන් ඔය මේ ඊයේ මැච් එක පැරදුණු සන්තාපයට අපේ ප්‍රේක්ෂකයෝ එකී නොකී මෙකී කතා කියමින් බැඳ අඬ ගහනවානේ නේද? අද උදාහරණකෙත් ඒවම තමයි ඇහෙන්නේ අපිට. ඒ අතර ජනප්‍රියම කියමන තමයි මුන් මැච් එක වික්කා. මේක නම් වෙන ගේමක් ඈ. මුන්ට කවුරු හරි ජරාව දීලා නැත්තම් ඔහොමත් පරදීයයි නේද? පොඩි උන් ටීප් බෝල ගහනවා වගේ ඈ. ඕන් ඔය දිගටම ඇහෙන චෝදනා. හොඳේ. අපේ රටේ හැටියට මේ හිම නෙමෙයිම කියලා කියන්ටත් නිකන් බැහැ වගේ නේද? ඈ, මේ රටේ මහවුන්දලා යන්න තරමක් ගිහින් තියෙන ඇලේටමනේ නේද? එහෙව් එකේ ඉතින් ක්‍රීඩකයින්ට විතරක් ආයේ කෙලින් යන්ට කියලා කියන එක නේද? ක්‍රීඩකයින් විතරක් ආයේ එහෙම ඉතින් කෙලින් යයි කියලා හිතන්ට අමාරුයි වෙලාවකටනේ. කොහොම වුණත් මේ පරාජයත් එක්ක අපි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන චෝදනා එක්ක දැන් අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවනේ නේද? දැන් මොනියම්ම හෝ පන්දු යවන්නේ එයාගේ ඕවර් 10 තුල. ඒ කියන්නේ ඔහුට පන්දු 60ක් අයිතිනේ. ඒ 60 තුල නෝ බෝල් 30ක් විතර දැම්මොත්
කොහොමට තියේද නේද? මිනිහා මැච් 30ක් විතර ගහනවා කියලා හිතමු. ඒ මැච් 30ෙම මිනිහගේ හැඩේ ඕක තමයි. හරිද? පන්දු ආර වලට වඩා දාලා තියෙන නිපන්දු නෝ බෝල්. හොඳේ. එහෙම කෙනෙකුට තවදුරටත් ටීම් එකේ ඉන්ට දෙනවද? ටීම් එකේ තියාගන්නවද නේද? අනික ඉතින් මැච් 30 40කටම ලකුණු 1000ක් 2000ක් ගහන්නටම මිනිහා ඉඩ දීලා. නිකනුත් නෙමෙයි නෝ බෝලුත් දාලා. හොඳේ. හරිද? දැන් එහෙම මැච් කන උන්ද කෙනෙක් අපේ ටීම් එකේ තියාගෙන ඉන්නවද නේද? ඈ මොනෝ කරන්ටේ තියාගෙන? ඒ වගේම අපි හිතමුකෝ පන්දුවට පහර දෙන්නේ කියලා. ඒ කියන්නේ පිතිකරුවෙක්. මිනිහා ටීම් එකට ගත්ත දවසේ ඉඳලම හරිද මේක හිට් විකට්. එහෙමත් නැත්නම් හැම පන්දුවක්ම නිදැල්ලේ අරිනවා. හරිද? මැච් 20ක් 30ක් විතර ගහලා තින ලකුණු 20ක්වත් ගහලා නැහැ. හොඳේ. නැත්නම් වැඩිම වාර ගණක් නොකවුට්. හරිද? ආයේ ඉතින් ඒකව ටීම් එකේ තියාගන්නේ මක්කටේ නේද? එහෙම තියාගත්තත් කමක් නැහැ. ක්‍රීඩා ඇමතිගේ පුතා හරි නේද? ජනාධිපතිගේ පුතා හරි නම් හොඳේ. දැන් එහෙම ටීම් එකේ ඉන්න දෙන්නේ නැහනේ නේද? රටේ ප්‍රේක්ෂක ඔබත් මගෙත් විරෝධය හමුවේ අනිවාර්යයෙන්ම ටීම් එකෙන් දොට්ටයන්ට වෙනවා. ඒ විතරක් ඇයි මාධ්‍ය එහෙනම් ඉතින් පතුරුම ගහනවා නේද? එතකොට යන්ට වෙනවාමයි. හොඳයි. ඇයි අපි අපේ දියවන්නාවේ අවුරුදු 40ක් 50ක් මේ රට නොකවුට් කරපු මැච් 10ක් 15ක් බින්දුවටම අවුට් වෙච්චි. හරිද? අපිවත් බින්දුවටම ඇදලා දාපු මේ ටීම් එකට ආයේ රට දෙන්නේ දිනයි කියලා හිතලා. හොඳේ. දැන් ක්‍රිකට් වලට කෑ ගහන ප්‍රේක්ෂක අපි ඇයි මේ අවුරුදු 40ක් 50ක් දියවන්නාවේ ඉඳගෙන ජීවිත කාලයම හොඳේ ජීවිත කාලයම හරිය නෝ බෝල් දාලා හිට් විකට් වෙමින් බින්දුවටම අවුට් වෙමින් හරිද මුළු රටම නොකවුට් කළ මේ ෆේල් ටීම් එකක් ආයේ බෝලේ පිත්තයි අරගෙන මේ රට දිනවයි කියලා විශ්වාස කරන්නේයි හයේව හයක් ගහයි කියලා හිතන්නේයි එහෙම හිතමින් ඇයි අප්පුච්චි අපි මේ උන්දලට දිගින් දිකටම බෝල දාන්නේ නේද මතක තියාගන්න දියවන්නාවේ සෙට් එකෙන් වැඩි හරියක් ඔය ලෙදර් බෝලේයි පිත්තයි විතරක් නෙමෙයි විකට් තුනක් දැන් විකුණලා අවසන් හරිද ඒ විතරක් නම් මද මේ නොකවුට් ටීම් එක අපේ ග්‍රවුන්ඩ් එකත් අදානිලට මේ චන්චුන්ලට විතරක් නෙමෙයි මිස්ටර් පොකඩ්ලටත් දැන්ටමත් කෑලි කඩමින් විකුණමින් ඉන්නේ හොඳේ ඇත්තටම අනාගතයේදී මෙහෙම පරදින්නවත් හරිය සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකක්වත් අපට නැතිවේවි කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කළා උදෑසන පුවත් විකාශය අවසන් ජලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්